ගරු මුලාසනාරූඪ ගරු නියෝජ කතානායකතුමනි, ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාගේ අදහස් දැක්වීමට ඇවුම් කන්දීගෙන හිටියම මට දැනුනේ ඇති වී තිබෙන අසමත්කම, පාලනයේ අසමත්කම, විනාසමත්කමක් නෙවෙයි අපි ඉදිරිපිට තමුන්වහන්සේලා රඟ දක්වමින් ඉන්නේ, පාලනයේ අසමත්කම. ඒ පාලනයේ අසමත්කම ජාතික ආරක්ෂාව අසමත්කමක් හැටියට අපිට එක වෙලාවක පේනවා. ඒ පාලනයේ නායකත්වයේ අසමත්කම ජාතික ආර්ථිකයේ අසමත්කමක් හැටියට අපිට එක වෙලාවක පේනවා. පිපිරෙන බෝම්බ වලින් පේන්නේ ඒ අසමත්කමේ ප්‍රමාණය. ඇදවැටෙන ආර්ථික දත්ත වලින් පේන්නේ ඒ අසමත්කමේ ප්‍රමාණය. ඒ අසමත්කමට සුදුහුණු ගන්න හර්ෂද සිල්වා මැතිතුමාට ලැබී තිබෙන ආචාර්ය පට්ටම ප්‍රමාණවත් නැහැ. ඔයිට වඩා ඉහළ කිසියම් උපාධියක් ලබා ගත්තොත් මං හිතන්නේ සමහර විට උත්සාහයක් හරි දරන්න පුළුවන් වෙයි. ගරු නියෝජ කතානායකතුමනි, 2009-2014 කාලයේදී 6%කට වඩා උඩින් තිබිච්ච මේ රටේ ආර්ථික වර්ධන වේගය මේ වෙනකොට 2018දී 3.2%කට වඩා අඩු මට්ටමකට පල්ලම් බැස්සලා තියෙනවා. මෙතුමන් අහනවා ඒක එහෙම උනේයි කියලා අපි හොයන්න ඕනද? යුද්ධයක් තියෙන රටක් නෙවෙයි මෙතුමන්ලා බාරගත්තේ. සමාජයේ අස්ථාවර භාවයක් තිබිච්ච රටක් නෙවෙයි. ආර්ථික වර්ධනයකට යන්න ඕන කරන මනරම් තෝතැන්නක් හැටියට තිබිච්ච රටක් බාරගත්තේ. ඒ මනරම් තෝතැන්නක්ව තිබිච්ච රටක් බාරගත් වූ මෙතුමන්ලා අද 3.2%කට වඩා පහළාගයකට රටේ ආර්ථික වර්ධන වේගය බස්සලා අපෙන් අහනවා ඇයි එහෙම උනේ කියලා හොයන්න ඕනද? හොයමු. එදා 2009-2014 කාලේ ඒ 6%ට උඩින් ආර්ථික වර්ධන වේගය තියාගනිද්දී අපි ආසියාවේ දෙවෙනි උනේ චීනයේ වර්ධන වේගයට පමණයි. අද ආසියාවේ රටවල් අතර 29 වැනි තැනට මේ රට පල්ලම් බස්සලා තියෙන ආර්ථික වර්ධන වේගය අතින්. මම මේ කියන්නේ පාස්කිරිදා ප්‍රහාරයට කලින් තත්වය. පාස්කිරිදා ප්‍රහාරයට කලින් තත්වය. වහබ්වාදී අන්තවාදීන්ගේ ප්‍රහාරයට කලින් තත්වය. දවස් 52කටත් කලින් තත්වය. ඒ නිසා තමුන්වහන්සේලා එක එක කාලෙට එක එක මූහමවල් අල්ල ගන්නවා ගැලවෙන්න. එක කාලෙක රාජපක්ෂ මූහමට ගහනවා, ඊට පස්සේ දවස් 52 මූහමට ගහනවා. දැන් මෙතෙන් සිට ගහන්න ගනී පාස්කිරිදා ප්‍රහාරය නැමැති මූහමට. මොහොකට මොහොකට හරි තදිබවා ඉන්න. හැබැයි මේ රටේ ආර්ථිකයේ දවසින් දවස ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇදගෙන යමින් තිබෙනවා. ඊළඟට බලන්න, ආසියාවේ රටවල් අතර 29 වැනි තැනට වැට්ටුවා චීනයට පමණක් දෙවෙනි වෙච්ච ආර්ථික වර්ධන වේගයක් තිබ්බ රටක්. ඔන්න තමුන්වහන්සේ ලබා දීපු ජයග්‍රහණ. ඊළඟට 2014-2018 දක්වා කාලය ඇතුළත මේ රටේ ජනගහනය වැඩි වෙලා තියෙනවා 8,92,000කින්. ජනගහනය වැඩි වෙලා තියෙනවා 8,92,000කින්. හැබැයි ඒ කාලය ඇතුළත 2014-2018 ඇතුළත රැකියා කරන ආදායම් උපයන ජනගහනය 5,39,000කින් අඩු වෙලා තියෙනවා. 5,39,000කට රස්සාව නැති කළ තියෙනවා. ජීවනෝපාය මාර්ගය නැති කළ තියෙනවා. අපි නෙමෙයි කියන්නේ මහබැංකු වාර්තාව. ඇත්ත සංඛ්‍යාලයකනේ මීට වඩා වැඩි. පෙරළ දෙන සංඛ්‍යාලයකනේ තමයි 5,39,000. 8,92,000ක් ජනගහනය වැඩි වෙච්ච රටේ 5,39,000ක් කර කර හිටපු රස්සාවෙන් කර කර හිටපු ජීවනෝපාය මාර්ගයෙන් එළියට වට්ටලා තියෙනවා. රැකියා 10,00,000ක් දෙනවයි කියලා ආපු අග්‍රාමාත්‍යතුමානෝගේ මොළය මොළයක් නෙවෙයි ඒක. ඒක තමයි ලබා දීපු ප්‍රතිඵලය. අද තමුන්වහන්සලා මොනවද කාපුරි ලව් ටික වගේ ඉන්නවා මේක මෙතනට බලන්නකො. මේ පාර්ලිමේන්තු ගැලරිය රටට වෙච්ච දේ හිතාගන්න දෙන්නයි ඉන්නේ. දෙන්නගිනුත් එක්කෙනෙක් ගිහල එක්කෙනයි ඉන්නේ. ඒ ටිකට එක්කෙනෙක් මාරු වෙලා. මන් දන්නේ මුජිබ රහ්මාන් මහත්තයා සභාවේ ඉන්නින්ද බයට එන්නේ නැද්ද කියලා ගැලරියට. මොකක් හරි හේතුවක් තියෙනවා. අද පාර්ලිමේන්තු ගැලරිය හිස්. පාර්ලිමේන්තු ගැලරිය හිස්. ගරු නියෝජ කතානායකතුමනි, මට සීමිත වෙලාවයි තියෙන්නේ, කරුණාකරලා බාධා කරන්න එපා. ඕඩර් ප්ලීස්. කලරිය ඕපන. ගරු නියෝජ කතානායකතුමනි, ඒ නිසා 5,39,000ක් රස්සා නැති වෙලා තියෙනවා. 5,39,000ක් රැකියා නැති වෙලා තියෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, මට බොහොම සීමිත කාලයයි තියෙන්නේ තමුන්වහන්සේ කතා වෙදි කියන්න. රුපියලේ අගය වසර 4ක් ඇතුළත 120කින් බාල්දු කරලා තියෙනවා. රුපියලේ අගය 120කින් බාල්දු කරලා තියෙනවා.
මොනම කාලෙකවත් අවුරුදු හතරක් ඇතුළත මේ රටේ මුදල රුපිය 120කින් බාල්දුනේ නෑ. මේ රටේ ආර්ථිකයේ කිසිම ඉතිහාසයක රුපියල 120කින් අවුරුදු හතරක් ඇතුළත බාල්දුනේ නෑ. යුද්ධවලට මුහුණ දීපු කාලේ 120කින් අවුරුදු හතරකදී බාල්දුනේ නෑ. රුපියල 120කින් අවුරුදු හතරක් ඇතුළත බාල්දු කරපු ආණ්ඩුවක්. ඒ විතරක් නෙවෙයි, තමුන්නාන්සේ දන්නවා යුද්ධයක් තිබිච්ච 2005-2009 මුළු කාලෙවත් මේ විදියව ප්‍රමාණයක් වෙලා නෑ මේ රටේ දේශීය මුදල් ලේඛකය. ඊළඟට බලන්න රටේ ණය බර දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි බාර දෙනකොට 76.1 ණය බර, මේ වෙනකොට 82.9. මොනවද මේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 9ට ගත්තු ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් මේ අවුරුදු 4 මාරට මේ ආණ්ඩුව අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 9ට ගත්තු ණය ප්‍රමාණයට වඩා වැඩි ණය ප්‍රමාණයක්. මොකද තංගච්චි කියන්නේ? තංගච්චි එංග පොරු. එනිසා ගරු නියෝජ කතානායකතුමනි, එය මේ අවුරුදු 4 මාරට අවුරුදු 9කට ගත්තු ණය ප්‍රමාණයට වඩා අරන් තියෙනවා. තමුන්වහන්සේ ණය බර කියලා විකාර කියෝ කියෝ ඉන්නවා. ඒ ණය වලින් මොනවද උනේ කියලා රටට පේන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, කොටස් වෙනද පොලේ ලියාපදිංචි සමාගම් වල සමස්ත වටිනාකම රුපියල් බිලියන 3105ක් පහට තිබිච්ච සමස්ත වටිනාකම රුපියල් බිලියන 2800 විනාඩි දෙකක් තියෙනවා. එනිසා රුපියල් බිලියන 2839 දක්වා පහළ වෙලා තියෙනවා. අන්තිමට ටුවරිස්ට් ලයින රටක් වෙනුවට තමුන්නාන්සලා ටෙරරිස්ට් ලයින රටක් හැදුවා. ටුවරිස්ට් ලයින රට දාලා යනවා, ටෙරරිස්ට් රට ඇතුළට එනවා. 2014 ඉඳන් ISIS සම්බන්ධකම් තිබ්බායගෙන අපි හොයාගෙන හිටියා, දැනගෙන හිටියා කියලා රටේ අගමැති ඇඳුමක් ඇඳන් ලැජ්ජ නැතුව මේ පාර්ලිමේන්තුවේ කියනවා. අන්තිමට ටුවරිස්ට්ලා නැති ටෙරරිස්ට්ලා ඇති රටක් තමුන්නාන්සලා නිර්මාණය කළා. දැන් තමුන්නාන්සලට මේ පාප කර්මයේ වගේ උත්තරකාර පාර්ශවයක් හැටියට මේකෙන් නිදහස් වෙන්න බෑ. ආර්ථික බයිල කියලා නිදහස් වෙන්න බෑ. අද උතුර, නැගෙනහිර, දකුණ, මධ්‍යම මේ හැම පළාතකම මිනිස්සු ඉන්නේ බයෙන්. බයෙන් ජීවත් වෙන රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. භීතිය රජ කරන සමාජයක් ආර්ථික වශයෙන් නැගිටින්නේ නෑ. තමුන්නාන්සලගේ නායකත්වයේ පාලනය ගැන මේ රටේ මහජනයා විශ්වාසය තියන්නේ නෑ. මේ රටේ සියලු ජාතිකත්වයන්ට යන ජනයා, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාම්, ඒ හැමෝම මේ නායකත්වය පිළිබඳව විශ්වාසය තියන්නේ නෑ. මේ රටට නායකත්වයක් රොබෝටෝ බ්ලේක් තමුන්නාන්සලගේ ආණ්ඩුව හදන්න 2015 ජනවාරි 8 විශාල උදව් දීපු රටක් ඇමරිකා එක්සත් ජනපදය. ඒකයි පිළි අරගෙන තියෙනවා. ඒ රටේ ඒ කාලේ හිටපු තානාපතිතුමා අද පහුගිය දවසක ලංකාවට ඇවිල්ලා මොකද්ද කියන්නේ? රොබෝටෝ බ්ලේක් මහත්තයා ගෝඨාභය රාජපක්ෂ කාලේ අන්න තොරතුරු හොඳින් හුමාරු කරගත්තා. ඒ වගේ නායකත්වයක්, ප්‍රබල නායකත්වයක් මේ රටට ඕනේ කියලා. මේ වඳ පීදිච්ච, ලොන් හැලිච්ච, කමකට නැති ලොන්තපෝල් නායකත්වයක් හදලා දීපු කට්ටියම දැන් අපට කියනවා ඒ වඳ පීදුණු, ලොන් හැලුණු, ලොන්තපෝල් නායකත්වයකින් රටක් අනාගතයට ගෙනියන්න බෑ, ඉදිරියට ගෙනියන්න බෑ. ගෙනියන්න නම් ප්‍රබල ශක්තිමත් නායකත්වයක් ඕනේ කියන එකයි මේකෙන් කියන්නේ. ඒ නිසා පාලන තන්ත්‍රය පිළිබඳව අවිශ්වාසය රජ කරනකොට රටේ අගමැතිගෙන් අහනවා BBC මාධ්‍යවේදියා සංචාරකයන්ට ඔබ මොකද දෙන පණිවිඩේ? මට මොකක් කියන්න බෑ, ඒගොල්ලෝගේ කැමැත්තක් එන යන එක කියනවා. ඔන්න ඔහොම උත්තර දෙන අගමැති කෙනෙක් ඉන්න රටකට ඉරපායයිද? මං අවසන් කරනවා. ඉරපායයිද? ඉර පෑවුව පුදුමයක් නෙවෙයිද? අඩු ගානේ කියන්න එපා, අපි මේ தත්වයේ ඉක්මනින්ම යථා தත්වයට පත් කරනවා. අපි ආරාධනා කරනවා එදාට හිටියටත් වඩා වැඩියෙන් සංචාරය ගන්න මේ රටට එන්න කියලා. එහෙම කියන්නවත් හිතෙන්නේ නැති, මේ පොළොවට බැඳීම් නැති, මේ පොළොවට උරුමකාරකමක් නැති මේ වඳ පීදුණු නායකත්වයකට රටකට, ජාතියකට, ආර්ථිකයකට පණ දෙන්න බෑ. පණ නැති නායකත්වයකට රටකට පණ දෙන්න බෑ, ආර්ථිකයකට පණ දෙන්න බෑ. ඒ නිසා මේ නිවට නායකත්වයෙන් ගැලවුච්ච දවසට පුළුවන් මේ රටේ ආර්ථිකයට පිබිදෙන්න, සංචාරක ව්‍යාපාරයට පමණක් නෙවෙයි අනෙකුත් හැම අංශයකටම නැවත නැගිටින්න පුළුවන්. ඒ නිසා ඒ කොඩි විනය කපා ගැනීම සඳහා ප්‍රඥාවන්තෝ පියවර ගන්න අපි සියලු දෙනාටම පක්ෂභේදයෙන් තොරව හැකි වේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොමස්තුතියි මන්ත්‍රීතුමා. දිනපතා අලුත් පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව Subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙ වුත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.